කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යංච අඤ්ඤෝන රක්ඛන්ති යෝච අඤ්ඤේන රක්ඛන්ති සවේ රාජ සුඛං හෝති කාමේසු අනපේඛවාති ති කොළඹ 7 ආරද බෞද්ධ ධර්මායතන අධිපති අපේ ජේෂ්ඨ පැවිදි සහෝදර අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායෙහි කාරක සංඝ සභික ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ධර්මරක්ෂිත වංශාලංකාර අතිපූජනීය තලල්ලේ චන්දකිත්ති පණ්ඩිත මාහිමියන් වහන්සේ ඇතුළු විහාරවාසී ගරු කටයුතු මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් මම ඇවිල්ලා ඉඳගත්තාම කට්ටිය බලන්නේ නැති මේ හාඳුනුන්ට වෙලා මාරු වෙලාද කොහෙද කියලානේ. මේ මහානායක හාඳුරු වඩිනකම් බලන් ඉඳලා මම ඇවිල්ලා ඉඳගත්තාම ටිකක් හරිනෑ වගේ එකක් තියෙනවා. මේ නමුත් මහානායක හාඳුරු ටිකක් අසනීපයි. අද මේ ලොකු අසනීපයක් නෙවෙයි, ඒ නිසා ඔක්කොම හවස වජිරරමට යන්න එපා බලන්න. මේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි, නමුත් කතා කරන්න බෑ, ටිකක් කැස්ස වැඩි. උදෑසන ඉඳලම කිසිම ධර්මදේශනාවකට අද වැඩි නැහැ උන්වහන්සේ අසනීප තත්ත්ව නිසා. ඉතින් ඒ නිසා තමයි මට මේ කාර්යය ඉෂ්ට කරන්න සිද්ධ වුණේ කියන එක කලින්ම මතක් කරන්න ඕනේ. මහානායක මහිමයන් වහන්සේ වෙනුවෙනුයි මේ ධර්මදේශනාව මා විසින් සිද්ධ කරන්නේ. පින්වත්නි, අද දුරුතු පුරපසළොස්වක පොහොය දවස. විවහාර වර්ෂ හැටියට අපි පාවිච්චි කරන වර්ෂ ක්‍රමයේහි වසරේ මුල්ම පොහොය දවස අද. දැන් මේ පොහොය දවසේ වැදගත්කම මොකක්ද කියන එක මේ වෙනකොට මේ පින්වත් පිරිස හොඳට දන්නවා. ඉතින් ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට සුවිශේෂ දවසක් අද. ඒ වගේ වැදගත් දවසක වෙනදා වගේම පුරුදු පරිදි මේ පින්වත් පිරිස නාර්ද බෞද්ධ ධර්මායතනයට පැමිණිලා උතුම් සීලයක පිහිටලා මේ දවස පුරාම කටයුතු කරගෙන යන වෙලාවෙහි මේ දවසේ අවසාන ධර්ම දේශනාවටයි මේ සවන් දෙන්නට සූදානම්ව සිටින්නේ. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ කාරණාවක් තමයි, අපි යම් වැඩක් ආරම්භ කරනකොට, යම් කාර්යයක් ආරම්භ කරනකොට, පටන් ගන්නකොට හොඳ අදිෂ්ඨානයක් අපිට තියෙන්න ඕනේ. ඒ වැඩේ අවසානය ගැන සහ එතෙක් ඒ ගමන යන්නේ කොහොමද කියන එක ගැන එහෙම සැලසුමක් අපිට තියෙන්න ඕනේ. ඉතින් ඒ සැලසුමේ යුක්තව තමයි මේ පින්වත් පිරිස මේ ධම්මගෙහි යෙදෙන්නේ, ධර්මමාර්ගයේ වඩන්නේ. ඉතින් අද අවුරුද්දේ පළවෙනි පෝය දවස නිසා මේ අවුරුද්ද පුරාවට කොහොමද මේ කටයුතු අපි සිද්ධ කරගන්නේ කියන එක ගැන පොඩි සැලසුමක් ඇති කරගන්න එක හොඳයි. දැන් මේ අවුරුද්දේ නම් පෝය 12යි තියෙන්නේ, මං හිතන්නේ 13ක් නෑ, 12යි. ඉතින් මේ පෝය 12ම මේ විදිහට කටයුතු කරන්න පුළුවන් නම් පොය දවස ඒක බොහොම වටිනවා.
ඒ නිසා ඒ වගේ මේක ආරම්භයක් හැටියට එහෙම නැත්නම් මේ ගත කරගෙන එන ප්‍රතිපදාව ගමන් කරගෙන එන ප්‍රතිපදාව නව ජවයකින් යුක්තව ආරම්භ කරන්න නිමිත්තක් හැටියට මේ අවුරුද්දේ පළවෙනි පොහොය යොදා ගන්න පුළුවන්. ඒ නිසා කවුරුත් ඒ අදිෂ්ඨානය වීරිය ධෛර්යය ඇති කර ගන්න ඕනේ. මේ වර්ෂයේ පුරාවටම ගිය වර්ෂයට වඩා හොඳින් මම මේ ධර්ම මාර්ගයේහි ගමන් කිරීමට අදාළ කටයුතු වල යෙදෙනවා කියලා. ඒක තවත් වඩා හොඳ වෙන්නේ ඒ ගියපු වේගෙත් ටිකක් වැඩි කරගන්න පුළුවන් නම්. ගිය අවුරුද්දේ කොයිතරම් වේගයකින්ද මේ කටයුතු වල මම යෙදিলা තියෙන්නේ, කොච්චර යහුසුල් වෙලා තියෙනවද මම මේ කටයුතු වල යෙදෙන්න කියන එක ගැන කල්පනා කරලා ඊට වඩා වැඩි වශයෙන් මේ කටයුතු වල යෙදෙන්න මේ අවුරුද්දේ කල්පනා කරන්න ඕනේ. මොකද වසරක් ගෙවිලා තව වසරක් උදා වුණා කියලා කියන්නේ අපේ ජීවිතේනුත් අවුරුද්දක් අයින් වුණා කියලා කියන එක. ඒ අවුරුද්ද දැන් ගෙවිලා ඉවරයි. ආයෙ අදලා ගන්න බෑ. ඒ නිසා මේ අවුරුද්දත් ඔය වගේම බොහොම ඉක්මනින් ගෙවිලා යාවි. ඒ නිසා මේ ගෙවිලා යන කාලයේහි උපරිම ප්‍රයෝජනය ගන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා හොඳට මේ Brahmacharya ප්‍රතිපදාව වඩන්නට වඩාත් වේගයෙන් මේ කටයුතු වල නිරත වෙන්නට සීලයෙන් උසස් වෙන්නට භාවනා කටයුතු වල තව තවත් යෙදෙන්නට වැඩියෙන් වැඩියෙන් ධර්මදේශනා වලට සවන් දෙන්නට තමන්ට තියෙන සැක හොඳට දුරු කරගන්න ඒවා නැති කරගන්න කටයුතු කරන වර්ෂයක් බවට මේ වර්ෂය පත් කර ගන්නවා කියන අදිෂ්ඨානය හැම දිනාම ඇති කරගෙන කටයුතු කළොතින් ඇත්තටම මේ වර්ෂය සුභ වර්ෂයක් පින්වන්ත වර්ෂයක් බවට පත් වේවි. දැන් වර්ෂ අවුරුද්ද පළවෙනි දවසේ අපි කල්පනා කරනවා අපිට මෙච්චර මෙච්චර විතර සුභ පැතුම් ලැබිලා තියෙනවා, මේ මේ අය මට සුභ පතලා තියෙනවා, ඒ නිසා මේ අවුරුද්ද හොඳ වෙයි කියලා අපි කල්පනා කරනවා. එහෙම වුණාට සුභ පැතුවට ඒක හොඳයි ඒක නරක නැහැ. නමුත් සුභ පැතුව පමණින් අවුරුද්ද හොඳ වෙන්නේ නැහැ. ඒකට අපි අලුතෙන් හිතන්න අලුත් මගක් ගන්න කටයුතු කළොතින් තමයි ඇත්තටම මේ වර්ෂය අලුත් වෙන්නේ, නව වර්ෂයක් වෙන්නේ, ඒ වගේම සුභ වර්ෂයක් වෙන්නේ, පින්වන්ත වර්ෂයක් වෙන්නේ එතකොටයි. අපි ඒ ප්‍රවේශය හොඳට කල්පනා කරලා උත්සාහයෙන් වීරියෙන් ගන්න ඕනේ. එහෙම ප්‍රවේශයක් ගත්තොතින් තමයි හොඳ වර්ෂයක් පින්වන්ත වර්ෂයක් හැටියට සාර්ථක වර්ෂයක් හැටියට මේ වර්ෂය ඉවර වෙන්න අපිට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒ කාරණාව ගැන හොඳට අවධානය යොමු කරන්නට කියලා මතක් කරන්නට කැමති වෙනවා. දැන් උදේ ඉඳලා ධර්මදේශනා 4-5කට විතර සවන් දීලා ඉන්නේ. දැන් අන්තිම හරියනේ දවසේ. තව ටික වෙලාවකින් වැඩසටහනත් ඉවර වෙනවා. ඉතින් මටත් දවාලේ තමයි මේ දැනුම් දීම ලැබුණේ. මේ කටයුතු ආවරණය කිරීමේ නිවේදනය දවල් වෙලා තමයි මටත් හම්බ වුණේ. ඒ නිසා මම කල්පනා කළා මේ වෙලාවේ හැමදාම සූත්‍රයක් පැහැදිලි කරනවා. අද කතන්දරයක් කියන්න කියලා හිතාගෙන ආවේ. ඒතර ටිකක් අමාරුත් නෑ, නැත්නම් හවස් කාලේ මේ නිින්දත් යනවා. ඉතින් ඒ නිසා දැන් කතන්දරේ අහගෙන ඉන්නයි තියෙන්නේ. මම දේශනාවට මාතෘකා කළේ පින්වත්නි 550 ජාතක පොත් වහන්සේගේ හැටියට නම් 10 ජාතකය නම නොකිය ඉදීම නම පස්සේ කියමු. මතක් කරගන්න නම කියන්න බැරි වුණොත් ඈ කියන්න කියුන්නේ නැහැ කියලා. මේ තේ ජාතක කතාවක්. දැන් අපි ඉස්සර නම් පැරණි බෞද්ධයෝ අනිවාර්යයෙන්ම පොය දවසට ජාතක පොත කියවනවා. ඒ මතකයි අපි පුංචි කාලෙත් අපි සිල් සමාදන් වෙලා ඉන්නකොට දවල් කාලෙදි ජාතක පොත කියවනවා. වයසක උපාසක මහත්තයෙක් කියවනවා. එතන ඉතින් අහගෙන ඉන්නවා. සමහරවිට ඒකේ තියෙන භාෂාව එහෙම තේරෙන්නේ නැති නිසා පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. නමුත් එහෙම කියවනවා. එහෙම සිරිතක් තිබුණා. දැන් වෙනකොට ඒක නැති වෙලා ගිහිල්ලා. ඉතින් ඒ කෙසේ වෙතත් මේ ජාතක
දේශනා කියන ඒවා 550 ජාතක පොත බුද්ධ දේශනාවක් නෙවෙයි කියලා කාට හරි කියන්න පුළුවන්. ඒක ලියුනේ කුරුණෑගල යුගයේනේ. ඒ නිසා. නමුත් ඒක ලියවෙන්නේ කුරුණෑගල යුගයේදී ජාතක පාළිය කියන ත්‍රිපිටක පොත ඇසුරු කරගෙන. ජාතක පාළිය කියන ත්‍රිපිටක පොතේ ඒ ඒ ජාතකයට අදාළ ගාථා කොටස් තියෙන්නේ. කතන්දරයක් නෙවෙයි තියෙන්නේ. ගාතාවල් තියෙන්නේ. ඉතින් ගාථා ඇසුරෙන් තමයි කතාව ගොඩනගලා තියෙන්නේ කුරුණෑගල යුගයේ හිටපු පඬිවරු. ඉතින් එහෙමයි මේ ජාතක පොත් වහන්සේ හැදිලා තියෙන්නේ. මේක විශේෂයෙන් කිව්වේ කුරුණෑගල යුගයේ ලියවිච්ච නිසා. ඉතින් කොහොම හරි මේ 10 ජාතකය තමයි දැන් අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ධ්‍යාන සූවේ ගැන කරුණු තියෙන ජාතක කතාවක්. දැන් අපි කවුරුත් දන්නවා අපේ ප්‍රතිපදාව සීලෙන් පටන් අරගෙන සීලයක පිහිටලා ඊට පස්සේ සමාධි ප්‍රඥා හැටියටයි ප්‍රතිපදාව තියෙන්නේ අනුපූර්ව වශයෙන් පිළිවෙලින්. එතකොට මූලික වශයෙන් අපි සීලයක පිහිටලා ඊට පස්සේ මේ මගෙහි අනුපියවල අනුපිළිවෙලින් පියවර වශයෙන් ගමන් කරනකොට ධ්‍යාන කියලා જાතියක් අපිට හම්බ වෙනවා කියලා අපි දන්නවා. එතනිනුත් එහාට තව ටිකක් යන්න තියෙනවා කියලත් අපි දන්නවා. අපිට හුඟක්ම වෙන වැඩේ තමයි අපි සීලයක පිහිටන්න ඕනේ මේ ධම්මග යන්න කියලා උගන්වපුවාම බොහෝ දෙනා හොඳට සීලය පිහිටනවා. නිති පන්සිල් රකින්න, පොහොය අටසිල් රකින්න, අටසිල් වලටත් වඩා වැඩි සිල් සමාදන් වෙලා සිල් රකින්න උපාසක ඇත්ත බවට පත් වෙනවා. හොඳට සිල් රකින්නවා. හැබැයි සිල් විතරයි රකින්නේ. එතනින් එහාට යන්න කල්පනාව නැති වෙලා යනවා. සීලය කියන එක ඕනෑම එකක්. ඒක තියෙන්නම ඕනේ. හැබැයි සීලය විතරක් පිණිස නෙවෙයි මේ ප්‍රතිපදාව දේශනා කරලා තියෙන්නේ. සීලය අවශ්‍ය වෙන්නේ සමාධිය පිණිස. සීලයෙන් යුක්තව ප්‍රතිපදාව ගමන් කරනකොට සමාධිය හම්බ වෙනවා. සීලයෙන් විතරක් නැවතිලා එහාට යන්නේ නැතුව හිටියාම සීලයෙන් නවතිනවා. සීලයෙන් නවතින්න නම් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්න ඕනකමකුත් නැහැ. බුදුහාඳුර ලෝකෙ පහළ වෙනකොටත් සීල් තිබුණා. පන්සීල් තිබුණා. ඔය දැන් තියෙන පහ නෙමෙයි වෙන පහක්. ඔය සුරාමේරේ මජ්ජපමා දට්ටාන එහෙම බුදුහාඳුර එකතු කරපු ඒවා පන්සීල් වලට. නමුත් සීල් තිබුණා. භික්ෂු සීලය ගත්තත් ඒ අපිට තියෙන සීල් වලත් හුඟක් ඒවා බුදුහාඳුර පහළ වෙනකොටත් තිබුණා. බොහෝ දේ තිබුණා. ඉතින් සීලයෙන් විතරක් ඔක්කොම පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලිනුත් ඒ සීල් තිබුණා. නමුත් එහෙම සංසාරී මුක්තියක් ඒ සමාජයත්තන්ට හම්බ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා සීලෙන් එහාට ගිහිල්ලා අපි සමාධියට යන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් මේ ජාතකයේ තියෙන්නේ මේ සමාධිය කොහොමද ලබාගන්නේ? මේ සමාධිය කියන සුවය කොයි වගේ සුවයක්ද කියලා. භාගවත් බුදුපියාණන් වහන්සේ එක්තරා කාලයකදී අනුපිය නුවර අනුපිය කියන අඹවනේ වාසය කළා. ඒ අනුපිය අඹවනේ වාසය කරන කාලේ බද්ධිය කියන ස්වාමින්වහන්සේ උදෙසා තමයි මේ ජාතක කතාව දේශනා කරලා තියෙන්නේ. දැන් බද්ධිය කියලා කිව්වහම අපිට මතක් වෙනවා ශාසනයේ හිටපු බද්ධිය ස්වාමින්වහන්සේලා කීප නමක්. දැන් නම් එකපාරට මතක් වෙන්නේ මාවරලි බද්ධිය හඳුරෝනේ. මේ ඒ කාලේ කල්පනා කරපුවාම කීප නමක් හිටියා. එක්කෙනෙක් කියන්න බලන්න එක නම පස්වග ආන පස්වග තවසන් හිටපු බද්ධිය ස්වාමින්වහන්සේ නෙවෙයි මේ කියන කෙනා. හරි. මෙයා අයිති වෙන්නේ බුද්ධ චරිතය හොදට මතක් කරවති මතක් වෙයි. ශාක්‍ය කුමාරවරයෝ 7 පැවිදි වුණා. ආනන්ද හාමුදුරුවෝ එහෙම පැවිදි වෙච්ච වෙලාවේ ආනන්ද, අනුරුද්ධ, භගු, බද්ධිය, කිම්බිල, දේවදත්ත කියලා. ඒකට තව හිටිය කෙනෙක් 7 කෙනා කවුද? උපාලි කියලා කරණවෑමි කෙනෙක්. උනසා උපාලි මහරහතන් වහන්සේ විනය ධර භික්ෂූන් අතර අග්‍රස්ථානය ගත්තේ. ඔන්න ඔය 7 ශාක්‍ය වංශේ ඔය 7 පැවිදින වෙලාවේ අයිති වෙච්ච බද්ධ්‍ය ස්වාමින් වහන්සේ ආරම්භයා තමයි මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. ඔය බද්ධ්‍ය කියන කුමාරයා පැවිදි වෙන කාල වෙනකොට ශාක්‍ය වංශේ රජ කෙනෙක්. ශාක්‍ය වංශ කියලා කියන්නේ සමුහාණ්ඩුවක්නේ. ඒකේ
පුංචි පුංචි ප්‍රාදේශවලට ප්‍රදේශවලට රජුරු හිටියා. ඒ වගේ ප්‍රාදේශීය රජ කෙනෙක් තමයි මේ බද්දේ කුමාරයා. ඉතින් මේ බද්දේ කුමාරයා පස්සේ ඔය කට්ටිය ඔක්කොම එකට ගිහිල්ලා බුදුහාඳුරගේ බණ අහලා පැවිද්දට පත් වෙනවා. ඊට පස්සේ මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා බද්දේ ස්වාමීන් වහන්සේ වැඩවාසය කරනකොට නිතරම උන්වහන්සේ කියපු වචන කීපයක් තිබුණා. විවේකීව ඉන්නකොට උන්වහන්සේ කියනවා මේ නිතරම අහෝ සැපයි අහෝ සැපයි කියලා. දැන් මෙයා රජකුමාරයෙක්නේ. පැවිදි වෙලා දැන් මේ අහෝ සැපයි කියලා නිතරම කියනකොට පෘථග්ජන භික්ෂුන් වහන්සේ කල්පනා කරේම ඔය පරණය මතක් වෙලා තමයි ඔය කියන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපේ අය එහෙම තමයි හුඟක්. මොකක් හරි වචන දෙක තුනක් කියන වෙහිච්චාම ඒ කිව්වේ මොන අදහසින්ද කියන එක කල්පනා කරන්නේ නැතුව වචන යල්ලගෙන මොකක් හරි ලොකු චෝදනාවක් දානවා. ඒ කාලෙත් එහෙම තමයි ඒක තිබිලා තියෙන්නේ. අද විතර නෙවෙයි. ඒ කාලෙත් මේ අහෝ සුඛයි කියලා කියනකොට අහෝ සැපයි කියනකොට අහෝ සුඛං කියලා කියනකොට ප්‍රතග්ජන භික්ෂුන් වහන්සේ හිතුවේ මෙයා මේ කලින් රජ සැප මතක් කර කර තමයි ඉන්නේ. දැන් මෙයා හරියට පැවිද්ද කරන කෙනෙක් නෙවෙයි, මෙයා අතීතයේ සිහි කර කර ඉන්න කෙනෙක් කියලා පැවිණිල්ල දානවා ගිහිල්ලා බුදුහාඳුනට. දැන් අද කාලෙත් එහෙමයි. පොඩ්ඩක් එහෙම වෙච්ච ගම ගිහිල්ලා ලොකු හරණ පැවිණිල්ල දානවා. ඊට පස්සේ නඩුව විසඳනවා. ඒ කාලෙත් ඒ ක්‍රමේ තමයි තිබිලා තියෙන්නේ. දැන් මේ පැමිණිල්ල දැම්මට පස්සේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා අතීත කතාව. ඒක තමයි මේ ජාතකය. පින්වත් ස්වාමින්වහන්සේලා මේ බද්දිය ස්වාමින්වහන්සේ දැන් විතරක් නෙමෙයි සුවයි සුවයි කියලා කිව්වේ. ඒ කාලෙත් උන්වහන්සේ ගිහි කාලෙත් කොහොමත් සුවෙන් තමයි හිටියේ. සුවෙන් හිටපු කෙනෙක් තමයි මේ පැවිද්දටපත් උනේ. ඉතින් තමුන්වහන්සේලා ඔය හිතන විදිහට ඒ කාලේ සුවය ගැන නෙවෙයි ඔය කියන්නේ, මේ පැවිද්දේ උපරිම ප්‍රතිඵලයටපත් වෙලා දැන් මේ තියෙන පැවිද්දේ සුවය ගැනයි මුන්නාසේ මේ කියන්නේ. ඒ විතරකුත් නෙවෙයි, මුන්නාසේ පෙර ආත්ම භවවලදිත් ওই විදිහට සැපෙන් තමයි හිටියේ කියලා අතීත කතාව දේශනා කරනවා. ඒ අතීත කතාව තමයි දැන් ජාතක පොත් වහන්සේගෙන අතීත කතාව ඔක්කොම කොයි කාලේ කියලාද ලියලා තියෙන්නේ. බරණැස්වර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කරන කල්හි කියලානේ තියෙන්නේ. මේකත් ඒ කල්හිම තමයි. ඈ ඒ කල්හි අපමහා බෝසතාණෝ මහාසාර නම් බ්‍රාහ්මණ කුලයක ඉපිද නිසි වයස සම්පූර්ණ කර තවුස්දම් ඔන්නෝමයි තියෙන්නේ. ඈ ඉතින් බෝසතාණන් වහන්සේ මහාසාර බ්‍රාහ්මණ කුලයක ඉපදිලා නිසි වයසේදී ගිහිගේ අතහැරලා තාපස පැවිද්දෙන් පැවිදි වුණා. පැවිදි වෙලා කලක් යනකොටම ධ්‍යාන අභිඥාව උපදවාගෙන ධ්‍යානලාභී තවුසෙක් හැටියට කටයුතු කරගෙන යද්දී ශිෂ්‍ය පිරිසකුත් ඇති වුණා. ඒතර උන්වහන්සේට හිටියා 500ක් ශිෂ්‍යෝ. 500ක් ශිෂ්‍යයන්ගේ ගුරුවරයෙක් හැටියට මේ බෝසත් තාපසතුමා කටයුතු කරගෙන ඉන්නවා හිමාල ප්‍රදේශයේ. මෙහෙම ඉන්නකොට එක්තරා වැසි සමයකදී මේ තාපසතුමාට අවශ්‍ය වුණා වැසි කාලේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ රාජකීය උයනේ වස් කාලේ වැඩ ඉන්න. ඊපස්සේ රජුරුවත් එක්ක කතා කරගෙන රාජකීය අවසරයෙන් උන්වහන්සේ වැඩ හිටියා බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ රාජකීය උයනේ. ඉතින් රජුරුවෝ මේ 4 මාසෙම සියලු අප උපස්ථාන මේ තාපසතුමාට සිද්ධ කරා. 4 මාස ඉවර වුණාම තාපසතුමා කිව්වා දැන් වස් කාලය ඉවරයි රජතුමනි, මම ආපහු යනවා හිමාලයට. ශිෂ්‍යයොත් එහෙ බලාගෙන ඉන්නවා, ඒ නිසා මම ආපහු යනවා කියලා. ඉතින් රජතුමා කැමති වුණේ නැහැ මේ තාපසතුමා ආපහු හිමාලයට යනවට. ඒ නිසා රජතුමා කිව්වා තාපසතුමනි, දැන් ඔබ බොහොම මහලු වයසේ පසු වෙන කෙනෙක්. ශිෂ්‍යයොත් බොහෝ පිරිසක් දැන් ඉන්නවා. ඒ නිසා ජේෂ්ඨ ශිෂ්‍යයන්ට කනිෂ්ඨ ශිෂ්‍යෝ පාලනය කරගෙන කටයුතු කරන්න දැන් පුළුවන්. ඒ නිසා ඔබ වහන්සේ ජීවිතයේ ඉතිරි කාලයත් මේ රාජකීය උයනෙම වැඩවසන්න. ජේෂ්ඨ ශිෂ්‍යවරයාට ඉතුරු ශිෂ්‍ය පිරිස බාර දීලා කටයුතු සිද්ධ කරන්න කියලා දැනුම් දෙන්න කියලා. ඉතින් මේ තාපසතුමා මේ යෝජනාවට කැමති වුණා. කැමති වෙලා ජේෂ්ඨ ශිෂ්‍යයාට පණිවිඩයක් යවුවා. ඉදිරියට කටයුතු කරගෙන යන්න පිරිසේ ප්‍රධානිය හැටියට ශිෂ්‍යෝ හික්මවාගෙන
තාපසතුමා නැවත එන්නේ නැත කියලා. ඉතින් මෙහෙම කටයුතු කරගෙන යන අතරතුරදී මේ වැඩිමහල් ශිෂ්‍යයාට උවමනා වුණා තමගේ ගුරුවරයව වන්දනා කරන්න. දැන් ඈතක ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ කලින් කලට ගුරුවරයා වන්දනාවට එනවා. දැන් අපේ ලොකු හාමුදුරුවෝ දැන් අවුරුදු 105යිනේ. මහරගම ධර්මායතනේ ඉන්නේ. දැන් පසුගිය දවසේ 105 වෙනි උපන්දිනයේ තිබුණා. විදේශවල ඉන්න ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ඔක්කොම උපන්දිනයට ඇවිල්ලා හිටිය වඳින්න. දැන් ඒ වගේ. සීලු දෙනා වහන්සේ චාරිත්‍රයක් හැටියට එදාට එනවා. දෙසැම්බර් මාසෙට. ඒක ඉතිහාසෙ ඉඳලා පැවතින චාරිත්‍රයක්. කලින් කලට ගුරුවරයා බැහැ දකින්න ශිෂ්‍යෝ පැමිණෙනවා. ඒ වගේ මේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය තාපසතුමාටත් ඕනේ වුණා තමන්ගේ ගුරුවරයා නමස්කාර කරලා වැඳලා ආශිර්වාද ලබාගෙන එන්න. ඒ නිසා මේ ශිෂ්‍යයා ආවා කොහාටද? බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ රාජකීය උයනට. මේ බෝසත් තාපසයා වැඩවාසය කරන තැනට. එතකොට දැන් ආව ගමන් හිමාලයේ ඉඳලා ආවම ඉතින් ආපු ගමන් වැඳලා අනිත් පැත්තට යන්න බැහැනේ. ගමම් මහන්සිත් එක ටික දවසක් නැවතිලා හිටියා. ඉතින් මේ ඉන්න අතර එක දවසක රජුරුව ආවා මේ බෝසත් තාපසයා වන්දනා කරන්න. ඇවිල්ලා කතා බස් කරලා යනකොට දැන් දැක්ක තව තාපසතුමෙක් ඇවිල්ලා ඉන්නවා. රජුරුව ගැන කිසි සැලකිල්ලක් දැක්ුවෙත් නැහැ. කතා බහ කරෙත් නැහැ. බොහොම ප්‍රසන්න පෙනුමක් තියෙන කෙනෙක්. බොහොම සිනාමුසු මුහුණින් ඉන්න කෙනෙක්. අලුත් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් ඇහුවාම කවුද කියලා මේ අපේ ජේසු ශිෂ්‍යයා කියලා බෝසත් තාපසතුමා අඳුන්වා දුන්නා. අඳුන්වා දීලා දැන් රජුරුව ටික දවසක් මේ ඉන්න අතරේදී මෙයා ගැන විමර්ශනශීලීව හිටියා. දැන් මම ප්‍රසන්න කෙනෙක්. බොහොම ප්‍රියශීලී කෙනෙක්. හැබැයි රජුරුවන්ගේ වැඩිය ගණන් ගන්නෙත් නැහැ. පාඩුවේ ඉන්න කෙනෙක්. ඒ නිසා විමර්ශනශීලීව ඉන්නකොට මෙයාට තේරුණා රජුරුවන්ට මේ තාපසතුමා විටින් විට අහෝසුකං කියලා කියනවා. අහෝසුකං කියලා කියනවා. ඒතර මෙයා බොහොම දැන් තාපසයෝ කියලා කිව්වම සාමාන්‍යයෙන් අපිටත් මතක් වෙන්නේ කෘෂ වෙච්ච ශරීරයක් තියෙන කෙස් රැවුල් වවාගත්ත එහෙම රූපයක්නේ මතක් වෙන්නේ. ඉතින් රජුරවන්ටත් එහෙම චිත්‍රයක් තියෙන්නේ නැති. දැන් එහෙම නැතුව බොහොම ප්‍රසන්නශීලීව මෙයා පේන නිසා රජුරෝ හිතුවා මේ ඔය අතීතයේ තිබිච්ච මොකක් හරි සැපයක් ගැන හිත හිතින්නවා එක්කෝ. එහෙම නැත්නම් දැන් හොඳට කාලවිලා මෙයා සන්තෝෂයෙන් එන්න ඔය සැපේ කාලවිලා සැපයෙන් ඉන්න එක ගැන තමයි මේ සැපයි සැපයි කියලා මෙයා කියනවා ඇත්ත කියලා කලකිරුණා මේ තාපසතුමා ගැන. එහෙම කලකිරීමේ යුක්තවම බෝසත් තාපසතුමාට ඇවිල්ලා කිව්වා ඔබතුමාගේ ශිෂ්‍යයා නම් හරියන කෙනෙක් නෙවෙයි. එයා නිතරම අහෝසපයි කී කී ඉන්නේ. ඒකාන්තයෙන්ම ඔය හොඳට කාලා බීලා තර වෙලා ඉන්න නිසා සැපේ ගැන තමයි ඔය කියනවා ඇත්තේ. ඉතින් ඒක තාපසයෙකුට හරියන එකක් නෙවෙයි. ඒ නිසා ඒ සැපේ ගැන තමයි ඔය නිතරම යා මතක් කර කර ඉන්නේ කියලා චෝදනා කරා. ඒ වෙලාවේ මේ බෝසත් තාපසයෝ රජුරවන්ට පැහැදිලි කරනවා රජතුමනි ඔබ දන්න සැප කාලා බීලා මේ ලෝකේ තියෙන සැප ගැන විතරයි. නමුත් එතනින් එහාට ඔයිට වැඩිය ලොකු සැප ගැන අපි දන්නවා. අපි ඒ සැප විඳිනවා. ඔය මගේ ශිෂ්‍යයත් ඔය සැපයි කියලා කිව්වේ ඔය රජ්ජුරුව කල්පනා කරන ලෞකික සැපයක් ගැන නෙවෙයි. එතනින් එහාට ගියපු ධ්‍යාන සුවේ ගැනයි ඔය ශිෂ්‍යයා නිතරම අහෝසපයි කියමින් ඉන්නේ. ඒ ධ්‍යාන වලට සමවැදීමෙන් ඇතිවෙන මානසික තෘප්තිය, මානසික සන්තෘෂ්ටිය, ඒ සන්තෝෂය, ඒ සැපය ගැනයි ඔය නිතරම කියන්නේ. රජතුමා ඒ සැපය ගැන මොකක්වත් දන්නේ නැහැ. රජතුමා දන්න ප්‍රමාණයෙන් තමයි ඔය කල්පනා කරන්න කියලා රජුරවන්ට පැහැදිලි කරා. අපි මේ දන්න සැපයට වැඩිය එහා ගියපු සැපක් මේ ලෝකේ තියෙනවා. ඒ සැප හමුවේ මේ කියන ලෞකික සැප සැලකිය යුතු මට්ටමේ සැප නෙවෙයි ඇත්තටම කියන කාරණාව පැහැදිලි කරමින් මේ අහෝ සැපයි කියලා කියන්නේ මොන සැපේ ගැනද කියලා හොඳට පැහැදිලි කරලා රජුරවන්ට දේශනාවක් කළා. ඊට පස්සේ මේ ජේසු ශිෂ්‍යයා නැවත හිමාලයට වැඩිය ශිෂ්‍ය පිරිස සමග කටයුතු කරන්නට මේ බෝසත් තාපසයා මේ රාජකීය වූ වෙන වැඩවාසය කරමින් ඉඳලා බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබුවා ධානයෙන්ම මරණයටපත් වෙච්ච නිසා. ධානයට සම්වැදිලා මරණයටපත් වෙච්චහම බ්‍රහ්ම ලෝකයේ උපදින බව අපි දන්නවනේ, ඒක ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ තාපසතුමත් අන්තිමට බ්‍රහ්ම ලෝකයේ ඉපදුනා. එතකොට ඒ තාපසතුමා තමයි
මෙදා මේ බුදු වෙලා ඉන්න මමය, ඒ මගේ අතවැසියා තමයි මේ අපි දැන් මේ කථානායකයා හැටියට පාවිච්චි කරන බද්ධ්‍ය තෙරුන් වහන්සේය කියලා අතීතානාගත පූර්වෝපර සන්ධි ගලපලා ජාතක දේශනාව භාගතුන් වහන්සේ විසින් සිද්ධ කළා. එතකොට මේ බද්ධ්‍ය හාඳුරෝ පෙර භවවලදිත් මේ ධ්‍යාන සුවය හොඳට දැනගෙන හිටපු කෙනෙක්. යා මේ මානසික සුවය ලෞකික සුව වලට වැඩිය වැඩි සුවයක් කියන එක හොඳට දැනගෙන හිටපු කෙනෙක්. ඉතින් ඒ සුවය ගැන අතීත භවවලදිත් මේ අහෝසපයි කියන එක නිසා මේ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා කියලා ස්වාමින් වහන්සේලාට දේශනා කරලා, උන්වහන්සේ ඔය අහෝසපයි කියන්නේ පැරණි රජ සැප ගැන නෙවෙයි, දැන් මේ පැවිද්දේ උපරිම ඵල නෙලා ගැනීමේ සැපයයි කියලා පැහැදිලි කළා. දැන් ඕක තමයි කතන්දරේ. දැන් ඔය කතන්දරේ අහලා සාදු සාදු කිව්වහම හරියන්නේ නැහැ. ඉතින් බුදුහාඳුරෝ පිරිනුවම් පෑවා, අහගෙන හිටපු බද්ධ හාඳුරෝ රහත් වුණා. අතීත කතාව විතරක් සැලකුවත් ඒගොල්ලෝ බ්‍රහ්මලෝකෙ ඉපදුනා, අපි ඉතින් මොන ලෝකෙද? ඒ නිසා දැන් ওই කතාවට සාදු සාදු කිව්වට වැඩේ ඉවර වෙන්නේ නැහැ. අපිට කරන්න දැන් මේකෙන් වැඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ජාතක පොත් වහන්සේ කියලා කියන්නේ එක ජාතකයක් සතියට එකක් ගන්න කියුවත් ජීවිතේ සතියෙන් සතිය හැදෙනවා. දවසට එකක් අමාරුයිනේ. සතියට එකක් කියුවත් ඒ සතිය ජීවිතේ හැදෙන වර්ගයේ එකක්. ඒ තරම් ආදර්ශ තියෙන එකක් තමයි ජාතක පොත් වහන්සේ කියලා කියන්නේ. ඒක මේ ලෝකෝත්තර වශයෙන් විතරක් නෙමෙයි. දැන් මෙතනදී අපි මේ ධ්‍යාන සුවේ ගැන නෙමෙයි කතා වෙමින් ඉන්නේ. ලෞකික ලෝකේ ජීවත් වෙන හැටි ගැනත් එහෙමයි. බොහෝ ආදර්ශ තියෙන, අපිට බොහෝ හැදෙන්න තැන්, හදා ගන්න තැන් පේන මූලාශ්‍රයක් තමයි, බෞද්ධ මූලාශ්‍රයක් තමයි ජාතක පොත් වහන්සේ කියලා කියන්නේ. ඉතින් දැන් මේ ජාතක කතාව ඇහුවාම අපිට හොඳට පැහැදිලි වෙනවා මේ ලෞකික සැප වලට වඩා එහා ගියපු සැපයක් මේ ලෝකේ තියෙනවා. අපි යන්න ඕනේ සැප හොයාගෙන යනවා කියලා, ආන් ඒ සැප හොයාගෙනයි කියලා. ලෞකික සැප අපිට අවශ්‍යයි තමයි සුවසේ ජීවත් වෙන්න, ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි කටයුතු කරන්නේ ඒ ලෞකික සැපය එකම පරමාර්ථයේ කොට නම් ඒක ලොකු ප්‍රශ්නයක්. කියන්නේ අපි ලෞකික අරමුණෙන් විතරක්, ඒ සැප ඔස්සේ විතරක්, ඒ සැප බලාපොරොත්තුෙන් විතරක් කටයුතු කරනවා නම් ඒක මහ විශාල ප්‍රශ්නයක්. අපි මේ සැප විඳින්න ඕනේ තමයි. භෝග සුඛය කියන එක සදහැවත් කෙනෙක් වුණාම තියෙන්න ඕනේ. හොඳ උපාසකයෙක් නම්, දක්ෂ කෙනෙක් නම් භෝග සුඛය කියන එක යාට තියෙන්න ඕනේ. සුවසේ ජීවත් වීමේ හැකියාව තියෙන තමන් උපයාස අපයා ගන්න දේවල් වලින් සුවසේ ජීවත් වීමේ අවස්ථාව යාට තියෙන්න ඕනේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැනගන්න ඕනේ මේ තියෙන ලෞකික භෞතික සියලු සැප සම්පත් අපි මේ සැපේ කියලා ගත්තට ඒකාන්තයෙන්ම පරම සැපේ මේක නෙවෙයි. මේ සැප ටික වෙලාවකින්, ටික දවසකින්, ටික කාලෙකින් දුක බවට පත් වෙන්නේ ඔය සැපේ කියන එකම කියන එක දැනගෙන ඔය සැප වින්දහම හරි. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත්තම් දැන් මේක කියපු ගමන්ම සැප විඳින එක හොඳ නැහැ කියලා තමයි ඔය කිව්වේ. නැතිනම් දුක් දෙන ප්‍රතිපදාවකට ගියපුවාම එහෙනම් හරි කියලා කල්පනා කරන්න පුළුවන්. ඒක එහෙම එකක් බුදුහාඳුර කොහෙවත් කියලා නැහැ. ඒක එපා කියලා නේ කිව්වේ. ශරීරයට දැඩි දුක් දීමේ ප්‍රතිපදාව අන්තයක් කියලා ප්‍රතික්ෂේපයි. ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා මේක කිව්වහම මේක වැරදියට අල්ලගෙන හෙට ඉඳලා වෙනද කෑවේ බත්තරි දෙකයි අද කන්නේ භාගයයි එහෙම එකකට යන්න එපා. එතකොට මේක අර සර්පයා ඔළුවෙන් අල්ලපු වගේ වැඩක් වෙනවා. ඒ නිසා හරියට මේ කියන එක හොඳට තේරුම් අරගෙන මේ සැප විඳින එක ප්‍රශ්නයක් නෙවෙයි, මේක විඳින්න ඕනේ. මේ සැපවල වෙනස් වෙන ස්වභාවය හොඳට දැනගෙන ඊළඟට මේ ලෞකික සැපේ නෙවෙයි ඇත්තටම සැපේ කියලා කියන්නේ ඔයිට වැඩිය ලොකු සැපයක් තියෙනවා මේ ධර්මමාර්ගයේ ඉස්සරහට ගමන් කරනකොට. ඒක තමයි සීලයක පිහිටලා මග වඩනකොට ඉස්සරහට සමාධි ලැබෙනවා. සමාධි ලැබුණාම සමාධිය ඔස්සේ ඔය ධ්‍යාන අභිඥා කියන ඒවා අපිට හම්බ වෙනවා. ඒවා මේ පාර යනකොට හම්බෙන මග සලකුණු. ඒවා අපි පහු කරගෙන යන්න ඕනේ. දැන් අපිට කෙනෙක් මෙහි ඉඳලා ගාල්ලට යන්න පාර කිව්වහම, ගාල්ලේ කොටුව දැක්කහම ඕන් ගාල්ලට ඇවිල්ලා කියලා දැනගන්න කියලා කිව්වහම, වෙන කොහේ හරි මග තියෙන තාප්පයක් දැකලා මේක වෙන්නේ නැති ගාලු කොටුව කියලා හිතලා කළුතර පැත්තේ නැවතුණාට ගාල්ලි ගියා වෙන්නේ නැහැ නේ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි මේක සීලයක පිළිපදලා ඉස්සරහට මේ ප්‍රතිපදාවේ යන්න කියලා කිව්වහම හොඳට භාවනා කරන්න පටන් ගන්නවා. හොඳට භාවනා කරලා ධ්‍යාන සුවවලටත්පත් වෙනවා. ධ්‍යාන වලටපත් වෙන ගිහි ශ්‍රාවකයෝ ඕනේ තරම් හොයාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩේ වෙන්නේ ඔතනින් ඕක නවත්ත ගන්නවා. දැන් අර සාරෝපම කියලා සූත්‍රයක් තියෙනවානේ. සාරෝපම සූත්‍රයේදී බුදුහාඳුරෝ උගන්වලා තියෙන්නේම සදහෙන් සසුන්වන් කුල පුත්‍රයා මුලින්ම සීලය පිළිထන්න ඕනේ.
සීලේ පිහිටලා හොඳට සිල් ඇති කෙනෙක් බවට පත් වෙලා අවුරුදු ගාණක් සිල් රැකලා අනිත් පැත්ත හැරලා බැලුවාම මගේ සීලය හරි පිරිසිදුයි හොඳ සිල් ඇත්තෙක් මං කියලා තේරෙනවා. තේරුණ පස්සේ යාට මොකද්ද වෙනවයි කියලා කියන්නේ. එයාට උපදිනවා මාන්නයක්. මම මහා සිල්වත් කෙනෙක්, අනිත් අය මම තරම් සිල්වත් නෑ කියලා. ආන් එහෙම හිතෙනකොටම යාගේ ප්‍රතිපදාව මොකක් වෙනවා කියලාද කියලා තියෙන්නේ. ප්‍රතිපදාව එතනින් නවතිනවා කියලා. එතකොට එතනින් නවත්ත ගන්නේ නැතුව ඉදිරියට යන දක්ෂ කෙනෙක් වුණොත් එයා ඊළඟට ඉදිරියට තියෙන කටයුතු සිද්ධ කරගෙන යනවා. එතකොට එයාට ඔය කියන ධ්‍යාන අභිඥාවලට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ලැබිලා කාලයක් ගියාම දැන් අල්ලපු එක්කනාගේ හිතත් තේරෙනවා. එයා හිතන එකත් මොකද්ද කියලා තේරෙනවා. හිත කියවන්න පුළුවන් වෙනවා. දිවසුත් පහළ වෙනවා. වෙන වෙන ලෝකවල ඒවත් ඇහෙනවා. ඒවත් ඇහෙනකොට හිතනවා අනිත් අයට මෙහෙ වෙනවද නැද කියලා. අපිට තියෙනවනේ ලොකු ප්‍රශ්නයක්. අපිට මොකක් හරි වුණාම නිකන් වටපිට බලලා අනිත් අයටත් ඒක එහෙම තියෙනවද දන්නේ නැහැ. එහෙම කියලා අපිට බලන් හිතෙනවා. එහෙම තියෙනව නේද ඒක? එහෙම නැහැ කියලා කියන්න බෑ. එහෙම තියෙනවා ඒක. දැන් අපිට බණක් කිව්වත් ඔහොම තමයි. බණක් කිව්වත් මේ හරියටම සාමාන්‍යයෙන් ධර්මදේශනාවක් අහලා කරන්න ඕනේ. තමන්ට එක ගලප ගන්න එකනේ. තමන්ට එක ගලපන්න ඕනේ. දැන් මේක කිව්වහම තමන් කොච්චර භාවනා කරනවද කියලා හිතලා ඒක කරන එක වැඩි කරගන්න එක තමයි කරන්න ඕනේ. නමුත් අපි වැඩියෙන් හිතන්නේ අපේ භාවනාව ගැන නෙවෙයි, අනිත් එක්කනාගේක ගැන. එයා භාවනා කරන්නේ ඔය භාවනා පොයේ දවසෙත් උදේ යටට භාවනා වෙලාවේ නිදි. එහෙම කියලා අනිත් එක්කනාගේ භාවනාව ගැන තමයි කල්පනා කරන්නේ. එහෙම කල්පනා කරලා මේ හිතනවා මම භාවනා කරන කෙනෙක්. එයා එහෙම නොකරන කෙනෙක්. ඒතර මම මට දැන් දිවසුත් තියෙනවා. අනිත් අය කියන ඒවත් ඇහෙනවා. මට දැන් ධ්‍යාන තියෙනවා. මට අහවල් ධ්‍යානය වෙනකන් යන්න පුළුවන්. මේ අයට ඒව නෑ කියලා කල්පනා කරනවා. නෑ කියලා කල්පනා කරලා මම එහෙම කෙනෙක්, අනිත් එක්ක නෑ එහෙම නොවන කෙනෙක් කියලා පහත් කොට සලකන්න පටන් ගන්නවා. එහෙම පටන් ගන්නකොට මෙයාගේ ප්‍රතිපදාව එතනින් ඉවර වෙනවා. එතනිනුත් එහාට කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒක පිණිසත් නෙවෙයි මේ ප්‍රතිපදාව දේශනා කරලා තියෙන්නේ. බුදුහාඳුරු කෙනෙක් ලෝකෙ පහළ වෙලා බණ කියලා තියෙන්නේ ධ්‍යාන සෝයයටපත් වෙලා නවතින්න නෙවෙයි. එතනින් එහාට තව ටිකක් යන්න තියෙනවා. තවත් ටිකක් ඉස්සරහට යනකොට සකල ක්ලේශ ප්‍රහාණය වෙලා මේ සසරෙන් යම් දවසක නිදහස් වෙයි. ආන්න ඒක පිණිස තමයි ධර්මයේ දේශනා කරලා තියෙන කියලා මහා සාරෝපම සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා. විටින් විට මේ ප්‍රතිපදාව යනකොට ප්‍රතිපදාව වැඩි වීම නිසාම දැන් ප්‍රතිපදාව වැඩෙනවා. යාට හොඳට එයා සීලයක පිහිටනවා, ඊට පස්සේ සමාධියක පිහිටනවා, ඊට පස්සේ ප්‍රඥාවලට, ප්‍රඥා ප්‍රතිපදාවට මුලින් යනවා, ධානසෝ වලටපත් වෙනවා, අභිඥාවලටත්පත් වෙනවා. එතනින් උනත් ප්‍රතිපදාව මොකද වෙන්න පුළුවන්? නවතින්න පුළුවන්. ඒ කියන්නේ අභිඥාවලටපත් වුණා කියන කොටත් අපිට සාතිකයක් නැහැ, මාන්නය සම්පූර්ණයෙන් දුරු වුණා කියලා. අභිඥාවලටපත් වීමේ මාන්නය නිසා ප්‍රතිපදාව ඕන කෙනෙකුට නවත්ත ගන්න පුළුවන් ඕනනම් එතනින්. ඒ කියන්නේ අපි හරියටම ගාල්ලේ ගියා කියලා කියන්නේ ගාලු කොටුව දැක්කහම තමයි ගාල්ලේ කියලා කියන එක දැනගන්න ඕනේ. ඊට මෙහා තියෙන කොහෙර නැවතුනහම එතෙන්ට ගියා වෙන්නේ නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ අපි මේ යන පාරේ අන්තිමම තැන කොතනද කියලා. ආන්න එතෙන්ට ගියා කියලා Tamanටම තේරුණ දවසට තමයි හරියටම මේ පාරේ ගිහිල්ලා ඉවර වුණා වෙන්නේ. කියන්නේ නිශ්චිත ගමනාන්තයට ළඟා වුණා වෙන්නේ අන්න එදාට. ඒ හැර මග නවතින්න නෙමෙයි බුදුහාඳුරෝ මග කියලා තියෙන කියලා උන්වහන්සේ සාරෝපම සූත්‍රයේදී පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. සීලයේ පිණිස නෙවෙයි ප්‍රතිපදාව දේශනා කරලා තියෙන්නේ. ධානසුව පිණිසත් නෙවෙයි ප්‍රතිපදාව දේශනා කරලා තියෙන්නේ. සකල ක්ලේශ ප්‍රහාණය පිණිසයි ප්‍රතිපදාව දේශනා කරලා තියෙන්නේ කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා එතනටයි අපි යන්න ඕනෑකම තියෙන්නේ. දැන් විවිධ සූත්‍ර ගණනාවක් සලකලා බැලුවාම ඔය ප්‍රතිපදාවේ හැමතැනම ධ්‍යාන අභිඥා කියන ඒවා පහු කරගෙන තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඒවා පහු කරගෙන ඉස්සරහට යන්න ඕනේ. මජ්ක්‍ධිම නිකායේ සේක සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒ සේක සූත්‍රයේදී සේක පුද්ගලයා සහ අසේක පුද්ගලයා කියන කෙනා දෙපැත්තට බෙදලා විග්‍රහ කරලා තියෙනවා. එතකොට සේක පුද්ගලයෙක් බවට පත් වෙන්න නම් දැන් මුලින් මේකේ කියලා තියෙන අසේක පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනෑය කියන එක. අසේක කියලා කියන්නේ කාටද? රහතන් වහන්සේට. අසේක කියලා කියන්නේ අසේක පුද්ගල කියලා කියන්නේ රහතන් වහන්සේලාට. එතකොට අසේක පුද්ගලයෙක් බවටයි අපි පත් වෙන්න උවමනාව තියෙන්නේ. අසේක පුද්ගලයෙක් බවට පත් වෙන්න නම් ඊට කලින් මොකක් වෙලා ඉන්න ඕනද? සේක පුද්ගලයෙක් බවට පත් වෙලා ඉන්න ඕනෑ. සේක පුද්ගලයෙක් බවට පත් වෙන්න නම් සේක ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙක් වෙන්න ඕනෑ.
කියලා සීක ප්‍රතිපදාව දේශනා කරලා තියෙනවා. සීක ප්‍රතිපදාව සරලව කිව්වොතින් මුලින්ම ත්‍රිවිධ දුස්චරිතයේට ලැජ්ජාව සහ බය කියන එක තියෙන්න ඕනේ. ත්‍රිවිධ දුස්චරිතය කියලා කිව්වේ මොකද්ද? කයෙන් වචනින් මනසින් වැරදි කරන්න ලැජ්ජාව සහ බය කියන එක තියෙන්න ඕනේ. ඊළඟට ධර්මයේ හොඳට අහන කෙනෙක් වෙන්න ඕනේ. අහන කෙනෙක් වුණාට විතරක් බෑ. ඒක අහලා මතක තියාගෙන නැවත නැවත වචනයෙන් පුරුදු කරමින් නුවණින් විමසමින් ඒ ප්‍රතිපදාවේ ඒක ප්‍රායෝගිකව පුහුණු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඊළඟට අකුසල් දුරු කිරීමේ සහ කුසල් වැඩිීමේ වීරිය තියෙන්න ඕනේ යාට. අකුසලයේ මොකද්ද? කුසලයේ මොකද්ද කියලා එතකොට අඳුර ගන්න නම් මොකද්ද කරලා තියෙන්න ඕනේ? බණ අහලා තියෙන්න ඕනේ. බණ ඇහුවාමනේ දන්නේ කුසලයේ අකුසලයේ මොකද්ද කියලා. එහෙම නැත්තම් දන්නේ නැහැ. දැන් කවදාවත් බණ අහලා නැති අන්‍යාගමික කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ කුසල අකුසල දන්නවද කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ එහෙම එකක්. ඒගොල්ලෝ එක දන්නේ නැති වුනහම ඒක අකුසල් අයින් කරන්නවත් කුසල් වඩන්නවත් දන්නේත් නැහැ. අකුසල් අයින් කරවතින් කුසල් වැඩවතින් තමයි පාර ඉස්සරහට යන්නේ. ඉතින් ඒක දැනගන්න නම් එතකොට බණ හොඳට අහන්න ඕනේ. බණ අහලා මතක තියාගෙන ඒ අනුව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඊට පස්සේ අකුසල් දුරු කරන කුසල් වඩන වීරිය තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒත් එක්කම තව එකක් තියෙන්න ඕනේ, එකක් තියෙනවා සීක ප්‍රතිපදාවේ. මොකද්ද? සිහිය හොඳට තියෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය කියන එක ඒ මොහොතේ සිහිය හොඳට තියෙන්න ඕනේ. දැන් සිහිය තිබුණේ නැත්තම් අකුසල් අයින් කරන්නයි කුසල් වඩන්නයි බැරි වෙනවා. ඇයි බැරි වෙන්නේ? කුසලයේ අකුසලයේ සිතුවිලි හැටියට එනකොට මඳුර ගන්න නම් මොකද තියෙන්න ඕනේ? සිහිය තියෙන්න ඕන. සිහිය නැත්තම් අඳුර ගන්න පුළුවන් ඔක්කොම වෙලා ඉවරුණාට පස්සේ. දැන් තරහක් ආවම තරහාවා කියලා අඳුරගත්තේ නැත්තම් කාට හරි බැනලා හරි ගහලා හරි ඉවරුණාට පස්සේ ආ තරහාවිල්ල තමයි ගැහුවේ කියලා අඳුර ගන්න පුළුවන්. හැබැයි එතකොට වැඩේ වෙලා ඉවරයි. ඒ කියන්නේ මානසික සිතුවිල්ල හැටියට පත් වෙච්ච එක ක්‍රියාවක් හැටියට අකුසල කර්මයක් හැටියට එළියට ගිහිල්ලා ඉවරයි. අකුසල කර්ම විපාකයක් සහිත දෙයක් බවට ඒක පත් කරගෙන ඉවරයි. ඒ නිසා සිතවිල්ල හැටියට එනකොටම දැනගන්න ඕනේ අකුසලයේද කුසලයේද මොකද්ද කියලා. ඒක දැනගන්න නම් එතකොට සිහිය හොඳට තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය සීක ප්‍රතිපදාවේ ගමන් කරනකොට එයා ඊළඟට ඔය කියපු පීවර ටික අනුගමනය කරනකොට ධානය වලට පත් වෙනවා කියලා සීක සූත්‍රය තියෙනවා. ධානයට පත් වෙනවා. දැන් ධාන කියන ඒවට ඒ විදිහට අපි පහු කරගෙන යන්න ඕනේ එකක් කියන එකයි මේ ඉගෙන ගන්න ඕනේ කාරණාව. ධාන වලටපත් වුනහම ඒ දැනෙන සුවයත් එක්ක ඒ සුවයට ඇලීම තමයි අපි සාමාන්‍යයෙන් සිද්ධ වෙන වැඩි. ඒ සුවය මෙච්චර කල් සසරේ විඳලා තියෙන ලෞකික සුවයට වැඩිය කොච්චර සුවද කියලා තේරෙනකොට ඒකෙම ආපහු ඉන්න උත්සාහ කරනවා. ඒ සුවය වෙනද කවදාවටවත් වඩා විඳපු සැපයට වැඩිය සැපක් හින්දා ඒ විශාල සැපේ අපි ඇලෙන්න පුළුවන්. එහෙම ඇලිලා හිටියොත් එහෙම බ්‍රහ්ම ලෝකයකට ගිහිල්ලා ඉතින් ඉන්න පුළුවන් වෙයි. ඒකත් ඉතින් මරණ වේලාවේ ඕක සිහියට එන්න පාවෙයි. මරණ වේලාවේ ධානයට පිහිටියොත් බ්‍රහ්ම ලෝකෙක පුළුවන් වෙයි නැත්තම් දන්නේ නැහැ. අනිත් එක ධාන කියන ඒවා පින්වත්නි ස්ථිර දේවල් නෙවෙයි. ඒක සංස්කාර. ඒක සංස්කාර වලට අයිති එකක්. ධාන කියන ඒවත් මොකද වෙන්න පුළුවන්? පිරිහෙන්න පුළුවන්. දැන් අහලා තියෙනවනේ අර එක්තරා කතාවක් තියෙනවනේ අර තාපසතුමෙක් වැටිච්ච එකක් නේ. ඉතින් එහෙම වැටෙන්නේ මොකද? ඒ ධානය නැති වෙච්ච හින්දා. තියෙද්දී යන්න පුළුවන් උඩින්. නැති වුනහම බිම වැටෙනවා. හැබැයි මාර්ගඵලයකට පත් වෙච්ච කෙනාගේ මාර්ගඵල පිරිහෙන්නේ නැහැ කවදාවත්. එයා යම් ඵලයකට පත් වෙලා මේ භවයෙන් ජීවිතේ ඉවර වුණත් එයා ඊළඟ භවයේදී දැන් සෝතාපන්න වෙලා ජීවිතේ ඉවර වෙච්ච කෙනෙක් නම් ඊළඟ භවයේදී උපදින්නේ උප්පත්ති සෝතාපන්න කෙනෙක් හැටියට. එයාගේ ඵල නුවණ පිරිහෙන්නේ නැහැ. නමුත් ධාන කියන ඒවා ධානෙන් මැරිලා බ්‍රහ්ම ලෝකෙ ගියත් බ්‍රහ්ම ලෝකෙන් ආය අපාය යන්න බැරි කමක් නැහැ. එහෙම යන්න පුළුවන්. එනිසා ධාන කියන ඒවා මහ විශාල සෝයක් තමයි. ඒ සෝය අපි ලබන්නත් ඕනේ. ඒ සෝයට ඇලෙන්නේ නැතුව ඒකත් පහු කරගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා දැනගන්න ඕනේ. එතකොට තමයි ඇත්තටම අපි බලාපොරොත්තු වෙන අර ගමනාන්තයට හරියටම ගියපු කෙනෙක් බවට පත් වෙන්නේ. ඊළඟට ඔය කියන සුවය ගැන දේශනා කරපු මේ ධාන සුවය ගැන අපි කතා කරමින් ආවේ. ධාන සුවය ගැන කියපු තව සූත්‍රයක් හැටියට මම
ටිකක් හොයලා බලලා සටහනක් දාගමු. සුඛසෝමනස සූත්‍රය කියලා එකක් තියෙනවා අංගුත්තර නිකායේ චක්කනිපාතේ. ඒකෙදිත් නියම සුවයට සෝමනසට පත් වෙන්නේ කොහොමද කියලා බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරන ප්‍රතිපදාවත් පැහැදිලි කරනවා. නියම සුවයට පත් වෙන, නියම සැපයට පත් වෙන ප්‍රතිපදාව. යම් කෙනෙක් ධර්මයේහි ඇලිච්ච කෙනෙක් නම්, භාවනාවේ ඇලිච්ච කෙනෙක් නම්, ඒ වගේම අකුසලයන් ප්‍රහාණය කිරීමේ ඇලිච්ච කෙනෙක් නම්, තද විවේකයේ ඇලිච්ච කෙනෙක් නම්, ඒ වගේම නොපමාවේ ඇලුනෙක් නම්, ඊළඟ එක කෝප නොකිරීමේ ඇලිච්ච කෙනෙක් නම්, එයා මොකක් වෙනවද? එයා තමයි නියම සුවයට පත් වෙන කෙනා බවට පත් වෙන්නේ කියලා ඒ සුඛසෝමනස සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. ඒකෙත් පැහැදිලි කරන්නේ සුඛසෝමනස මුලින්ම හම්බෙන සුඛසෝමනස සාගත தත්වය තමයි ධ්‍යාන தත්වය කියලා. එතනින් එහාට තමයි පරම සුවයට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ කියන කාරණාව උන්වහන්සේ හැමතැනකදීම ඒ විදිහට දේශනා කරලා තියෙනවා. එතකොට අපි කෝප වීමේ ඇලිච්ච කෙනෙක් වෙන්නේ නැතුව කෝප නොවීමේ ඇලිච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. දැන් සමහරලාට අපිට එනවා අදහසක් ටිකක් තරහ ගන්නත් ඕනේ, නැත්තම් මේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න බෑ. ටිකක් තරහ ගන්න ඕනේ, නිකන් සැරට බයින්න ඕනේ. නැත්තම් වැඩ කරන්න බෑ කියලා එහෙම හිතෙනවා. මටත් එහෙම හිතෙනවා. මේ ඒ වුණාට ඒක වැරදි. ඒක එහෙම නෙවෙයි. ඒ තරහව හින්දා අපිට තමයි පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ. තරහ අරගෙන කෑ ගැහුවාම මානසික විඩාවක් අපිට දැනෙනවා. ඒකට සද්දෙට කෑ ගැහුවාම කායික විඩාවකුත් අපිට දැනෙනවා. ඉතින් මේ දෙකම අර බැනුම් අහන එක නඩ නෑ. බැනුම් අහන එක නඩ ටිකක් මනස දියුණු එක්කනේ නම් එයා බැනුම සත පහකටවත් ගණන් ගන්නෑ. ඒක ඇහෙන වචන ටිකක් විතර හිත කියලා හිතන්න පුළුවන් කෙනෙක්ට බැනනොදින් එහෙම බයින් එකේ කිසි වැඩක් නෑ. එතකොට බයින් එක නඩ තමයි ඒකේ ප්‍රතිඵලයේ තියෙන්නේ. ඒ මානසික දේශය නිසා යාගේ මනස තැවීමටපත් වෙනවා. දේශය කියන ටිකක් වේගකාරීව නිකන් හැසිරෙන්න එපා. ඒ තරහව මෙහෙමනේ නේ. මෙහෙට මෙහෙට යනවා, අතපය විසි කරනවා, එහෙමනේ. ඉතින් එහෙම කටයුතු කරන්න කායිකවත් මහන්සි වෙන්න ඕනේ. එතකොට ඒ බැනප් එකේ මහන්සිය තියෙන කාටද? අපිටම තමයි ආපහු. ඒ නිසා කෝප නොකිරීමේම තමයි ඇලෙන්න ඕනේ. කෝප කිරීමේ ඇලුනහම සුවයක් තියෙනවා වගේ හිතුණාට ඒක එහෙම නෙවෙයි. ඊළඟට නොපමාවේ ඇලෙන්න ඕනේ. ඉතින් ওই විදිහට හැම තැනදීම උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ, කියන්න උත්සාහ කරලා තියෙන්නේ ධ්‍යාන සුවය කියලා. මේ ලෞකික සුව ඉක්මවූ සුවයක් තියෙනවා. ඒ සුවය අපි ලබා ගන්න ඕනෑමයි. ඒක පහු කරගෙන යන්නත් හැබැයි ඕනෑමයි කියන එක. ධ්‍යාන සුවයෙන් නැවතුනොතින් මේ බුදුහාඳුරන්ගේ බණ අහලා මග නැවතිච්ච එක්කෙනෙක් වෙනවා. බුදුහාඳුරු කෙනෙක් බණ කියලා තියෙන්නේ මග නවතින්න නෙවෙයි, කොහෙද මේ සසරේ මග නවතින්න නෙවෙයි, මේක ඉවර කරලා දාන්න. ඉවර කරලා දාන්න නම් ධ්‍යාන සුවයෙන් නැවතුනහම ඉවර කළා වෙන්නේ නැහැ. එතනින් එහාට ගිහිල්ලා සකල ක්ලේශ ප්‍රහාණය කියන තැනට, රහත් ඵලය කියන තැනට අපි උත්සාහවත් වෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් පොඩි දරුවන්ට අවවාද කරනකොට අපි කියනවානේ පන්තියේ පළවෙනියා වෙන්නම පාඩම් කරන්න ඕනේ. එතකොට පළවෙනියා නොවුනොත් දෙවෙනියා වෙලා හරි නතර වෙයි. එහෙමනේ කියන්නේ නේ. මේකත් එහෙම තමයි. මේක රහත් වෙන්නම මේ වැඩේ කරන්න ඕනේ. රහත් නොවුනොතින් සෝවාන් වෙලා හරි නවති. එහෙම නැත්නම් සුගති භූමියක යන තැනකට අන්තිම ජීවිතයේ අන්තිම මොහොතට ගිහිල්ලා හරි නවති. එහෙම නැතුව අර අන්තිමට ඔය කොහේ හරි සුගතියක ගියපුවාම ඇති තවතිසාවෙ ගිහිල්ලවත් මේක කරගන්නවා කියලා නැවතුනොතින් එහෙම අපිට කිසිම ස්ථිර සාතිකයක් නැහැ. අපි මේ ප්‍රතිපදාව මේ ප්‍රමාණයෙන් වැඩුවාම තවතිසාවෙ යන මට්ටමින් නවති කියලා. හදිසිය මගදී මැරුණොත් එහෙම මොකද කරන්නේ? එතකොට වෙන කොහේ හරි දිහාවක තමයි යන්න වෙන්නේ. ඒ නිසා උපරිම තැනට උත්සාහ කරන්න. එතකොට මගදී ඊට මෙහා තැනක හරි නවතිවි. ඒ නිසා හැම වෙලේම අවසාන ඉලක්කය, අවසාන අරමුණ හැටියට රහත් ඵලය කියන එකම තියාගෙනයි කටයුතු කරන්න ඕනේ. එතකොට එක්ක සෝවාන් වෙලා නවති, නැත්නම් සුගතික ගින් හරි නවති. පල්ලෙහා තියෙන පුංචි අරමුණක් අවසානයක හැටියට තියාගත්තාම ඒක ඒ අරමුණ ඉෂ්ට කරගන්න තියෙන ඉඩ හරි අඩු වෙනවා. ඒ නිසා විශාල අරමුණක් තියාගන්න ඉස්සරහ. එතකොට පොඩි පොඩි ඒවා ඔක්කොම පහු කරගෙන යන්න පුළුවන්කම අපිට හම්බ වෙනවා. ඒ නිසා මේ ලෞකික සුව පරයා යන ලෝකෝත්තර සුව ලබන්නටත්, ඒ සුවත් පරයා යන පරම සුවය ලබන්නටත් ශක්තිය, ධෛර්යය,
වීරය ඇතිවීම පිණිසම මේ ධර්ම ශ්‍රවණානි සංසේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දැන් එකක් අමතක වුණා. මොකද්ද? නම කිව්වේ නැහැ. මේ ජාතක කතාව සුඛ විහාරී ජාතකය. සුඛ විහාරී ජාතකය ජාතක පොතේ 10 වෙනි වගේ ජාතක 10 වෙනි එක. ගිහලා කියවලා බලන්න. මම ඔය කිව්වේ බොහොම සරල සංක්ෂිප්තව. මේ වෙලාවට මේ වැඩේ ඉවර කරන්න ඕනේ නිසා. ඉතින් මහානායක හඳුරු බණ කිව්ව වගේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. වගකීම මට පැවරිච්ච නිසා. මේ වෙලාවේ පින්කමේ දායකත්වගෙන කටයුතු කළේ වෛද්‍ය සුනිතා දසනායක මහත්මනිය, තිලකා ගුණසේකර මහත්මනිය, චන්ද්‍ර රාජකරුණා මහත්මනිය, රාණි ගුණතිලක මහත්මනිය කියන පින්වත් මෑණිවරු පිරිස. සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ ධර්ම දානමය කුසලයේ හේතු වේවා කියන සත්පුරුෂ අරමුණින්. ඒ වගේම මහාංග සහ අනෝමා සමරසිංහ යුවල දෙපාර්ශ්වයේම පරලෝ සැපත් දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා පිණිස යමුනා ජයවර්ධන මහත්මනිය දායකත්වයෙන් කටයුතු කරනවා. සෝමපාල සහ චන්ද්‍රා කඩවතාරච්චි දෙමාපියන්ට සහ දනංජී කඩවතාරච්චි ඥාති දියණියට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස නිශාන්ත් ශ්‍රීනාත් සහ රවීන්ද්‍ර අපොන්සු යුවල පරලෝ සැපත් දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ සත්පුරුෂ අරමුණින් පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනවා. නෙළුම් මාර්සිංහ මහත්මනිය සැමට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා කියන සිත ප්‍රාර්ථනාවෙන් පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනවා. කල්යාණි සහ සරත් පෙරේරා යුවල පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනවා. පින්වත් සැමට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ වේවා කියන අරමුණින්. ඉතින් මේ කියන පින්වත් පිරිසයි පින්කමේ දායකත්වයෙන් කටයුතු කරේ. ඉතින් මේ වෙලාවේ හොඳට කල්පනා කරගන්නට ධර්ම දානමේ හැටියට, ධර්ම ශ්‍රවණමේ හැටියට මේ සිද්ධ කරගත්තා වූ මහානීය පුණ්‍ය ශක්තිය පළමු කොට ලෝකේ ශාසනය ආරක්ෂා කරන සම්දිරු දෙවියන්ට අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් සතුට පැමිණෙන දෙවියෝ පින්කම් වල දායකත්වයෙන් කටයුතු කරපු සෑම සීලු දෙනාටත්, පොදුවේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන සීලු දෙනාත් නිදුක් නිරෝගීව එහෙන් චිරාත් කාලයක් ආරක්ෂා කෙරෙත්වා රැකදෙත්වා. ඒ සෙත්පතන්ට බලාපොරොත්තු වෙන සීලු දෙනාට සීලු යහපත සිත ශාන්තිය දෙවියෝ සලසත්වා. ඒ වගේම අතිපූජනීය තලල්ලේ චන්දකිත්ති පන්තිස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී සීල ස්වාමින් වහන්සේලාට, විශේෂයෙන් අපේ අතිපූජනීය මහානායක මහමියන් වහන්සේට උතුම් නිරෝගී සුව සලසත්වා. සියලු යහපත සිත ශාන්තිය, කායික මානසික සුවපත් භාවයේ සලසත්වා. අවසන දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුව සලසා ගනිත්වා කියන අදහසින් සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම මේ රැස් කරගත්තා වූ මහානීය පුණ්‍ය ශක්තිය ඒ හිත නම් සඳහන් කර බලාපොරොත්තු වන පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වන වර්ග පරම්පරාවල මේ පරලෝකීය සියලු ණයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් නිවන් සුව පිණිස මේ පුණ්‍ය ශක්තියෙන් ඇත්තන්ට හේතු වේවා කියන සිත ඇතිව සාදු කියලා පින් අනුමෝදන් කරන්. අවසාන වශයෙන් මේ රැස් කරගත්තා වූ සකල විද කුසල පුණ්‍ය සම්භාර ධර්මය මේ ඇත්ත කොයි කාටත් උතුම් නිවන් සුව පිණිසම හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට.